ඔන්න ඉතින් ඔයාලා ගොඩක් ආදරය කරන කොලම් කුට්ටම ටික ටික අවසානයේට ලං වෙනවා. ඕලම් කුට්ටම් බලන ගොඩක් අය ප්‍රශ්නයක් උනේ සුන්දරාට සහ චිනාට මොකද වෙන්නේ කියන එක. ඒක නම් දැන් විසඳුනා. සබිත සහ තොලපීල අතර තිබුණු සම්බන්ධය මොකක්ද කියලා දැන් අපි 50%ක් දන්නවා. ඒත් ඒක ඉතුරු 50% අලුත් මන්ත්‍රීගේ ටිකට් එක නිසා තොලපීල වමාරනවා අපිට බලා ගන්න පුළුවන්. බැරළු කෙල්ලගේ කතාවත් ඔයාස්සේම එළියට එනවා. ගමේ ඉස්කෝලේ නුවර ටීචර් සහ චිනාගේ ආදරේ ටික ටික දලු දාන හැටි ඉඟි සපේනවා සඳුද කොටසින් බලා ගන්න පුළුවන්. චූට දැන් හොඳටම දන්නවා සොන්දරා ජිනා පොලිසියට අල්ලන් ගියපු බව. ඒක නිසාමයි චූටාවේ විදිහට මිනිමුතුට චණ්ඩි පාට දාලා ගෑනු වැඩ කරන්නේ. අපිට හොඩුවව ලැබුණු විදිහට ජිනා ඉස්කෝලේ ප්‍රැක්ටිස් කරලා කලබලෙන් යාළුවෙක් මග ඉන්නවා කියලා යනවා. හැබැයි නුවර මිස්ටර් පොඩි සැකේකුත් ආදරේකුත් ඇති වෙන්නේ ඉස්කෝලෙන් පිට වෙලා යන ජිනා දැකලා. කලිනුත් ඒ ආදරේ මිස් ළඟ තිබ්බා. ඒත් එක පෙන්වන්න මිස් කැමති නැහැ. මේ දේවල් ඔය විදිහට ගලාගෙන යනකොට චූටා දැනගන්නවා ගමට ජිනායි සුන්දරයි ආපු බව. එදින ඔන්න ඔතන ඉඳන් තමයි සෙනාල්ගේ කරාටි පාරවල් ටික චූටට ආයෙ මතක් වෙන්නේ සහ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්නේ. පුංචි ඉල්ලීමක් තියෙනවා. අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරගෙන යන්න. ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.